මහා බැංකුවේ පොලි අනුපාතය අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් කරුණු සලකා බලා බේසිස් පොයින්ට් 50කින් අඩු කරලා තියෙනවාද? එතකොට අපි ඊළඟට අනිකුත් වැදගත් දේ තමයි මුදල් නීති පනත යටතේ අගෝස්තු මාසේ ඒ කියපු නියෝග යටතේ උපරිම පොලි අනුපාත සහ පොලි අනුපාත කොතරම් අඩු විය යුතුද කියලා බැංකු පද්ධතියේ නියෝගයක් අපි නිකුත් කරලා තිබ්බා. ඒ නියෝගය අනුව දැනටමත් ඒකට වඩා පල්ලෙහා මට්ටමට පොලි අනුපාත පහත වෙලා තියෙන නිසා මුදල් මණ්ඩලය තීරණය කරා ඒක දැන් ඒතරම් වළංගු වෙන්නේ හේතුව ඊට වඩා අඩු වෙච්ච නිසා විශේෂයෙන් අනිකුත් පොලි අනුපාතය නියෝගය යටතේ ඒක නිසා ඒක ඉවත් කරන්න තීරණය කරා. ඒකෙන් හැබැයි අදහස් කරන්නේ තව පොලි අනුපාත ඉවත් කිරීමෙන් හේතුව ඒ තියෙන නියෝගය යටතේ තියෙන පොලි අනුපාත දැන් වළංගු නැහැ. ඊට වඩා අඩු වෙන්න ඕන. ඒක තමයි ප්‍රධාන අදහස. විශේෂයෙන් අගෝස්තු මාසයේ ඔබ හැමෝටම මතක ඇති ඒක නිකුත් කරන වෙලාවේ මම හිතන්නේ 250ක් බේසිස් පොයින්ට් සමහර පොලි අනුපාත ඇවරේජ් වේටර් ලෙන්ඩින්ග් රේට් එක සහ තව 100ක් දෙසැම්බර් මාසේ වෙනකොට ඊට පස්සේ තව 200කින් අපි අඩු කරලා ප්‍රතිපත්ති පොලි අනුපාතය අද 50කින් 250ක් අඩු කරලා දෙනවා. ඒ කියන්නේ වෙළඳපොළ පොලි අනුපාත තව දුරටත් පල්ලෙහාට වෙන්න අවකාශය තියෙනවා. අපි ඒක නිසා මේක ඉවත් කරාම බැංකුවලට බලපොරොත්තු වෙනවා වෙළඳපොළ පොලි අනුපාතය තව දුරටත් අපේ ප්‍රතිපත්ති පොලි අනුපාතයත් එක්ක ගැළපෙන ආකාරයට අඩු වෙයි කියලා. www.headlinenews.lk බලමුෙන් ඉදිරියෙන්. News 19.lk